Mema awasta or samban dewi cinnes desa pan adikari sir dinagi mabasarai ewagi ma janamar dewi dia peso mara temetumani ewagi ma adadina mema awasta or maatri distike niojine karimim pemeni sirina adda hasakata adika primaan keng yut ape wedi ape silum mani berni piewerni sahodari sahodarini mam hitono api kisi seet ma balabur tunne mesa suwisal Ammala taatla ada memistan de pemenai kila. Mami happy balapur tuni tundaha kete asan de premaniat namut eka deng hatta dakwa wedi wilati ina. Mangi tadi mahatli distikki aiti hasike wedi hiti samulu tamai ada me pewetan ne kine ke api tama satri me awastawi tamun upatamun nasir sifat kena. මේ ඓතිහාසික සමුළුව පවත්ලත් නැහැ පැවැත්ුනේත් නැහැ පවත්ෙවිත් නැහැ ඒ නිසා මේක පළවෙනි වතාවටත් පැවැත්තු එකම සමුළුවයි කියන එක මම මේ අවස්ථාවේදී තාම ආඩම්බරෙන් තමුන්නාසලා කියනවා අද තමුන්නාසලා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ අපි ගැන තිබ්බ විශ්වාසයට දේශපාලඥෙක් හැටියෙන් නෙමෙයි මිනිස්සෙක් හැටියට ජාති බෙද ආගම් සියලුම දේවල් අමතක කළා දෙමළ සිංහල මුස්ලිම් කියන සියලුම ජන කොටස් නියෝජනය කරන ආදරණීය අම්මේ තාත්තේ මම හිතනවා මේකේ අර්ථය වැඩි හිටි අපි යම් වන්දනාමාන කිරීම අපේ ගරු ස්වාමීන් වහන්සේ කිව්ව ආකාරයටම බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලයේ අපි දන්නවා පූතිගත්තිස්ස හිමියන්ට අසිනීප තත්ත්වයෙන් ඇති වුණාම ගෙඩි හැදුනහම වැඩි හිටියෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේත් එම හිමියන්ට ආවතේව කළා තියෙනවා ඒ නිසා වැඩි හිටියන් කියන එක අපි අද සමාජයේ මහත් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන දෘශ්‍ය කතාවක් අපි දැක්කා ඔබලා විවිධ ගීත ගායනා කරනකොට ඔබලා විනෝද වුණා නැටුවා අප්පුඩි ගැහුවා හැබැයි එක ගීතයක් ගායනා කරනකොට ඔබලා මලගෙයක ඉන්න වගේ සීරු දිනාව නිස්සද්දෙන් අහන් හිටියා සඳනාවක් කැමක් නැති රත්තරම් පුතේ හිරුනාවක් කැමක් නැති රත්තරම් පුතේ මෙන්න මේක කියනකොට ඔබලා නිස්සද්දව සීරු දිනාම අහගෙන හිටියා ඇයි ඒ වේදනාව ඔබලාගේ හදවතේ තැම්පත් වෙලා තියෙනවා ඒ වේදනාවේ දැනීම ඔබට ඇති වෙලා තියෙනවා ඒ වේදනාව තුල අපි මේ පණිවිඩය දෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නෙමෙයි සමස්ත ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ට අපි දෙන මේ පණිවිඩය තමයි ඔබලාගේ මෑණියෝ අද මෙතන ඉන්න අම්මලා තාත්තලා මොන තරම් දරදී ඇදලා ඇද්ද තමන්ගේ දරුවන් පෝෂණය කරන්න මොන තරම් මේ දෙතනින් කිරි දීලා ඇද්ද තමන්ගේ දරුවන් මහත් කරන්න උස් මහත් කරන්න එහෙම කරපු අම්මලා තාත්තලා තමයි අද මේ අවස්ථාවේදී ඒ උතුම් උත්සවයට සහභාගී වෙලා ඔබලම පිනවලා ඔබලගේ දස්කම් දක්වලා ඒ සම්බන්ධයෙන් අපි සතුටුවන්නේ මටත් අපෙත් ඉන්නවා මටත් අම්මා හිටියා මගේ තාත්තත් හිටියා අපේ තාත්තා අවුරුදු 35කට පෙර මියදුනා අම්මා අවුරුදු 20කට වැඩිය පෙර මියදුනා මගේ පවුලේ 12 දෙනෙක් හිටියා
Ape amma ඒ දුලස් දිනාට මොන තරම් කිරි දීලා ඇද්ද මේ ඇඟින් ලේ වතු ලේ කිරි බවට පත් කළා මොන තරම් කිරි බවුසර් ගණන් අපි දුලස් දිනාට දීලා ඇති අපි මේක නුතුම් පූජාව කරන්නේ ඒ අම්මටයි තාත්තටයි පින් දෙන්න ඒ අම්මයි තාත්තයි වෙනුවෙන් තමයි අපි සදාහ වන්දනා චාරිකා කරා මාතෘ වන්දනාව වැඩසටහන් කළා මේ සියල්ලම සමාජයෙන් අපි කරන්නේ ඒ දෙමව්පියන් දෙදෙනා මේ ලෝකේ කොයි හරි තැනක ජීවත් වෙනවා ඒ ජීවිතන ඔවුන්ට කරන පින් කරලා ඔවුන් හොඳ තැනකට යවන්න ඔවුන් හොඳ තැනක ඉපදීලා අපිට ආශිර්වාදී කියන කරයි කියන ඒ විශ්වාසයෙන් තමයි අපි මේ හැමදේම කරන්නේ මෙතන කිසිම දේශපාලන පක්ෂ මතවාදයක් ඇත්තේ නැහැ මේක ඇති විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි හැබැයි අපි කිසිම කෙනෙක්ගෙන් මේක දැකලා ඡන්දයක් දෙන්න කියලා පිල්ලන්නේ නැහැ හේතුව අපි මේ කරන්නේ ඉතාම අවංග පවිත්‍ර මෙම සුද්ධ වැඩි සටහනක් මිසක් මේක කිසිම දේශපාලන අර්ථයක් ඇත්තේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා අද මාතලේ දිස්ත්‍රික්කය තුල අපි කියන්නේ ජනමතිය තුල ඔබ තමුන්නාසල අපි දැනුවත් කරන්නේ මේක තමයි විය යුත්තේ. මම මෙම දේ අදීය කරපු දෙයක් නෙමෙයි. මම මට මතකයි ගිය අවුරුද්දේ ඔබ තමුන්නාසලා ගෙනල්ලා වැඩිහිටි සමුළුවක් අපි මේ ආකාරයෙන් මේ ස්ථානයේ පැවැත්තුවා. එදා 1800කට අධික ප්‍රමාණයක් සහභාගී වුණා. ඒ නිසා මම හිතුවේ නැහැ මෙතරම් වැඩිහිටි ප්‍රමාණයක් අපිට පැමිණෙයි කියලා. මම හිතනවා ඔබලගේ දස්කම් දැක්කහම මේක වැඩිහිටි නෙමෙයි අපිට කියන්න ඕනේ අඩුහිටි කියලා. ඒ නිසා ඔබලා විරිය වැඩි නෙමෙයි ඔබලා ඉන්නේ අඩුවේ. ඒ නිසා තමයි මම හිතනවා අද මේ වැඩසටහන අපි ස්ථීර වශයෙන් මේ වැඩිහිටි සංවිධාන අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් ශක්තිමත් කරලා මාතලේ දිස්ත්‍රික්කයේ තුල ඔබට තියෙන සැනසීම තමයි ඔබ මේ තමන්ගේ ජීවිත කාලේ විවිධ දේවල් වල නීතිලා දරුවෝන් හදලා දරුවෝන් වඩලා ඒ දරුවන්ගේ මුණුබුරන් හදලා ඒ දරු මුණුබුරු වඩලා අන්තිමට ඔබ යවන්න මහලු නිවාසයට යවන්න මොන තරම් දවුරුවන් පෙළගැහිලා ඇද්ද මේක සෝචනීය අවස්ථාවක් මට මතකයි මම බැංගලෝර වල ඉන්නකොට මගේ හිතවතෙක් හිට දයානන්දම් කියලා මම ඔව් මගේ ඔහුගේ ගෙදරට මාව එක්කන් ගියා ඉන්දියාවේ බැංගලෝර වල එක්කන් ගිහිල්ලා ඔව් කාමරයක් තියලා මගෙන් ඇහුවා ඔබ දැක්කද මගේ පන්සල ඔබ දැක්කද මගේ දේවාලි කියලා මම යනකම් මට කිව්වේ නැහැ පස්සේ මං කිව්වා මට බලන්න ආසයි කියලා යනකොට තමන්ගේ අම්මා තාත්තා පුතු දෙහික වැතිලලා ඉතාලම සතුටින් පොතක් බලාගෙන ඉන්නවා දේව පූජාව ඇතුලේ කරනවා අවශ්‍ය සියලුම පහසුකම් තමන්ගේ ගේ ඇතුලේ වෙනම කාමරයක් ඇතුලේ තියෙනවා දැක්කහම අපිට හිතුණා මේක තමයි ඇත්තම දේවාලි මේක තමයි ඇත්තම පන්සල මේවා ගොඩනගන්න අපේ බෞද්ධ සංස්කෘතිය තුළ කී දෙනෙක් කටයුතු කරනවාද අපේ ගෙදර පැල්පතක් වෙන්න පුළුවන් අපේ නිවස සාමාන්‍ය නිවසක් වෙන්න පුළුවන් මන්දිරයක් වෙන්න පුළුවන් හැබැයි ඔය නිවසක තමන්ගේ අම්මා තාත්තා තියාගෙන සලකන්න පුළුවන් දරුවෝ හිටියත් ඔවුන් එම අම්මා තාත්තා නඩත්තු නොකර තමන් විවාහ වුණාට පස්සේ විවාහකෙ පිටින්දගේ උගුණින් පිට නැත්නම් විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමියාගේ උගුණින් පිට ඒ අම්මා තාත්තා අතරමං කරලා දක්කන්නේ කොහටද වැඩිහිටි නිවාසෙට ඒ වැඩිහිටි නිවාසයේ ඔවුන් ගත කරන්නේ ඉතාම දුක්කුසු ජීවිතයක් මොන තරම් සැප සම්පත් තිබ්බත් ඔවුන්ගේ ජීවිතය තමන්ගේ දරුවොත් එක්ක අවසන් කරන අවස්ථාව වගේ ජීවිතයක් ඔවුන්ට ජීවිතේට හම්බෙන්නේ නැහැ. ඒ නිසා මරණයට උරුමකම් කියන්නේ අපි මේ ජීවිතයෙන් කවදා හරි මේ ලෝකෙන් සමු ගන්න යන අවස්ථාවක ඔබලා සරසන්න අපිට හැකියාවක් තියෙනවා නම් ඒක තමයි අපි දකින්නේ උතුම්ම පුණ්‍ය කර්මයක් හැටියට. අපි විහාරස්ථානෙට යනවා, දේවාලයට යනවා, පල්ලියට යනවා, අපි යාඥා කරනවා අපි ආගමික වතාවත් කළා අපි මම හිතන්නේ මේ වැඩිහිටියන්ගෙන් මොන තරම් දරුවන්ගෙන් යම් එම සැලකුම් නොලබුවත් ඔබලා 99%ක්ම දරුවන්ට වෛර කරන්නේ නැහැ දරුවන් ඔබට වෛර කරත් ඔබ දරුවන් වෙනුවෙන් හැම අවස්ථාවෙම ඒ දරුවා වෙනුවෙන් ඔබ පුණ්‍යානුමෝදනා කරනවා ඔබේ දරුවන්ට පින් දෙනවා ඔබේ දරුවන් වෙනුවෙන් යාඥා කරනවා මේක සාමාන්‍ය මවකගේ තියෙන එකම පැතුම. එහෙමනම් එම පැතුම දරන මවක්, එම පැතුම දරන පියෙක් මේ ලෝකෙට හදා වඩා දුන්න දරුවෙක්ගේ යුතුයකම ඔබව මහල් මඩමුවට යවනවා නම් අපිට කියන්න තියෙන්නේ ඔහුටත් ඒ ඉරණමම ඔහුගේ දරුවන් විසින්
නියත වශයෙන්ම ලබා දෙන බවයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මම පෞගී දවසක අපිට නීතිඥවරයෙක් වශයෙන් අපි ඒ කටයුතු නිරත වෙලා ඉන්නකොට බොහෝ දෙනා යාප්පුවෙන් ඉන්නේ ඔබගේ දින ඉඩම් ටිකට කෙලින්. නැත්නම් ඔබගේ දින පෙන්ෂන් එකට කෙලින්. ඊට පස්සේ ඒකෙන් පස්සේ ඔබගේ ලීලා දුනාට පස්සේ ඔබ අවලංගු කාසියක් බවට පත් වෙනවා. ඔබට සලකන්න කෙනෙක් නැතුව යනවා. ඔබට නැවත සැලකුම් ගන්න කෙනෙක් කියන්නේ නැතුව යනවා. පවුල් අතර පස් දෙනවා. ලොකු එකාට දුන්නම් අපිට දුන්නද? ඒ නිසා ඔබ අපිට සලකන්න ඕනේ නැහැ. ඔබට සලකන්නේ නැහැ අපි කියන මැදින් කතා කරලා ඔබල එළියට දානවා. ඒ නිසා ඔබලාගේ තියෙන භුක්තිය අයිතිය කිසිම දායක මරණතේ කිසිම දෙයක් දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න එපා කියන්නයි මම මේ කතාව කිව්වේ. ඒක ඔබ තියාගන්න ඔබ ඔබ ඇති. ඒක තමයි ඔබගේ ශක්තිය. ඒ ශක්තිය තුල ඔබ ඉන්නකම් ඔබට ඔවුන් අතරමං කිරීමේ හැකියාවක් ඇත්ද නැහැ. ලිවදාට අනිත් දවස ඔබ අතරමං වෙනවා. ඒ නිසා මම හිතනවා එක එක වැඩිහිටියන් රවට්ටලා තමන්ගේ අම්මා තාත්තා රවට්ටන යුගයක සමාජයක අද ඔබ මේ වෙනුවෙන් අපි ළඟට ඇවිල්ලා මේ තිබ්බ විශ්වාසය අපි ඔබ වෙනුවෙන් දැක්කු රැඟුම් ඔබ වේ දැක්කු ගීත ගායන ඇතුළු සියලුම දේවල් ඔබගේ සහජ කුසලතාවයන් අදත් ඔබ ඉස්මතු කරලා පෙන්වුවා මේ සියලුම වැඩිහිටියන් ඉස්සරහා. ඒ නිසා මම හිතනවා ඔබ මේ දක්වාවේ ඔබගේ තියෙන උනන්දුව කැපකිරීම මේ තියෙන ඊළඟට අපි වැඩිහිටියන් වශයෙන් කොමද්ද කරන්න ඕනේ කියලා. මම ස්ථිර වශයෙන්ම ප්‍රාදේශීය ලෝකම් කොට්ටාස මට්ටමින් ඔබව ශක්තිමත් කරන වැඩසටහනක් නැත්නම් ඔබට අවශ්‍ය වෙන සැනසීම විතරමයි වෙන මොනවත් අවශ්‍යතාවයක් නැහැ. ඔබට ආහාර ගැන ඔබ බලන්නේ ඔබ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ගැන බලන්නේ ඔබට තියෙන ඔබගේ මනසෙන් නිදාසේ ඔබ ශක්තිමත් ඊළඟ ආත්මෙට ඔබ යන වැඩසටහන ශක්තිමත් කිරීම පමණමයි ඔබ කරන්නේ. ඒ නිසා අපි කැලණි වන්දනාමාන කිරීම ආදී සියලු වැඩසටහන් කරලා ඔබට භාවනා වැඩසටහන් සීල සමාධි වැඩසටහන් වැඩි දේවල් කරලා මාතලේ දිස්ත්‍රික්කවල 50,000කට අධික ප්‍රමාණයක් අපි සීල් සමාදන් කරලා තියෙනවා කැලණි රජ මහවිහාරේ. ඒ පිළිබඳව තියෙන විශ්වාසයෙන් අද ඔබ මෙතෙන් දෙන්න ඇති. ඒ විශ්වාසයෙන් යුතුව ඔබ අපි අද මේ අවස්ථාවේදී ඔබ එම විශ්වාසය තහවුරු කරන්න මා වෙත පැමිණෙන්න දෙයි කියන විශ්වාසය මගේ තියෙනවා. ඒ නිසා අද වෙනකොට ඔබ සියලු දිනාටම ආහාර පාන ලබා දෙලා තියෙනවා. ඒ වගේම ඔබ තියෙන දිනාටම අවශ්‍ය ඇඳුම් පැළඳුම් සිංහල අවුරුදු වෙනින් ලබා දෙලා තියෙනවා. ඒ නිසා මෙව්වත් අරගන්න කාල වේලාවක් තියෙන නිසා තවත් අපේ හුඟක් වැඩි හිටියෝ මේ වෙලාවේ අසනීප තත්ත්වෙන් ඉන්න අය ඇති. එහෙම නැත්නම් පිපාසයෙන් ඉන්න අය ඇති. ආහාර බඩගින්න ඉන්න අය ඇති. උදේ සමාවට ඉන්න ඇති. මේ සියල්ලම සලකා බලලා තමයි අපි ඊටාම මේක කෙටි කරන්න කටයුතු කරේ. නැත්නම් අපි බලාපොරොත්තු වෙන මේක 3-3.5 වෙනකන් යන්න. ඒ නිසා මේක අවසන් වුණාට පස්සේ තවත් ඒ සමිති සමාගම් කීපයක් ඉන්නවනම් ඔවුන්ට පුළුවන් මේ වේදිකාව පාවිච්චි කරලා තමගේ රැඟුම් බලන්න. මම හිතන හුඟ දෙනෙක් දැන් පිටත් යන්න ආසන්නයි. ඒ නිසා ඔබ සියලු දිනාටම මම මේ අවස්ථාවේදී මේ පැමිණීම පිළිබඳව මගේ ගරුත්වය මගේ ප්‍රණාමය වැඩිහිටියන් වශයෙන් මගේ අම්මලා මගේ තාත්තලාට මේ අවස්ථාවේදී පුදු කරමින් ඔබ සියලු දිනාටම නිදුක් නිරෝගී භාවය ඒ වගේම ඔබ සියලු දිනාටම වැඩි කාලයක් ජීවිත කාලය ගත කිරීමට වාසනාව ධෛර්යය ලැබේවා. ඒ වගේම උතුම් පින්කම් මහිමින් ඔබට නැවත වරක් ලබන සංසාරයේ අපි සියලු දිනාම එකම මන්දිර එකම ස්ථානයක ඉපදලා එකට මුණ ගැහිලා ඒ උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබාගෙන කියන ගැනීමට අපි සියලු දෙනාටම වාසනාව ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ අවස්ථාවේදී සමු ගන්නවා බොහොම ස්තුතියි. Bye.